විදුලිය බිඳ වැටීමෙන් රුපියල් බිලියන 1 ආර්ථික පාඩුවක් අශිකා ජයවීර අරුණට ප්‍රධාන ශීර්ෂ පාඨය ලිය. ලයිට් ගිය වෙලාවේ ජනතාව සංවරව හිටියාට මණ්ඩලයේ ප්‍රසාදය අනේ තැන්කියු හොඳේ. දිවයින පුරා පැල් 7ක කාලයක් විදුලිය විසන්ද වීම නිසා සිදු වූ ආර්ථික පාඩුව රුපියල් බිලියනයක් පමණ වන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව අනාවරණය කළා තියෙනවා. ඒ පිළිබඳ මූලික වාර්තාවක් සහ සිදු සම්පූර්ණ පාඩුව පිළිබඳ ගණනයක් මෙම සතියේදී සිදු කිරීමට කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. ඒ දිවයින පුරා සිදු විදුලිය බිඳ වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලංකා විදුලි බල මණ්ඩලයෙන් කැඳවීමෙන් අනතුරුයි කියලාත් පත්තරේ ලියනවා. මාජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ සෙනසුරාදා සිදු විදුලි බිඳ වැටීම ගිගාවොට් පැය 7ක කාලයක් බවයි. 2021 වසරේදී ගිගාවොට් පැය 9ක කාලයක් විදුලිය බිඳ වැටුණු අතර එහි පාඩුව රුපියල් බිලියන 1.5ක් බව මහජන උපයෝගිතා කොමිසම් සභාව ගණනය කර තිබුණා. කොත්මලේ සිට බියගම දක්වා අධි සම්ප්‍රේෂණ විදුලි රැහන් පද්ධතියේ පවතින දෝෂ සම්බන්ධයෙන් 2015 වසරේදී නිර්දේශ රැසක් ලබා දී තිබුණා. එෙහිදී කොත්මලේ සිට පොල්පිටිය දක්වා අතිරේක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම නිර්දේශ කර තිබෙනවා. මේ සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කර ඇත්තත් ආර්ථික අර්බුද නිසා ඒ ඉදිකිරීම අවසන් කිරීමට නොහැකි වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා තියෙනවා. විදුලිය බිඳ වැටෙනවා එක පැත්තකින් අපහසුතාවයේ තරම, අනිත් පැත්තෙන් රුපියල් බිලියන 1 ආර්ථික පාඩුවක්. කොහොමද ආර්ථික පාඩුවේ තරම? ඔන්න ලයිට් ගිය වෙලාවේ ජනතාව සංවරව හිටියාට මණ්ඩලයේ ප්‍රසාදය. Mandale, thank you.